අයිබෝන් කියලා පිළිගන්නවා ව්‍යපාරීලක්කේ චැනැල්ලින් ගේන තවත් පීඩිය එකකට. අදාපි කතා කරන්න හිතුවා ටිකක් වෙනස් අදහසක් ගැන. හැමදාම අලුද්ධයක් අරන්ගෙන ඔයාලට අදාපි කියලා දෙන්න හිතුවා YouTube් චනැල් එකක් පටන්ගන්න අදහස්කීපයක් ඔලට කියලා දෙන්න. හැමෝම චැනල් එකක් හදන විදි කියලා දුන්නට මොනවද ඒ චැනැල් එකින් කරන්න හොඳ කියලා කවුරුත් කියලා දෙන්නේ නෑ. ඉතිං අපි අද ඒ මේ පිල්බඳෝ ඔයාට කියලා දෙන්න හිතුවා. හොඳයි අපි බලමු, ැ එකක් කරන්න ගැලපෙන අදහස් මනුවද කියලා. අපි අද කියල දෙන අදහස් වලින් හෝ තමන් යමකට දක්ෂනම් ඒක ඔබේ චැනල් එක තුළින් පෙන්න්න පුළුවන් න්නම් ඔබට ලොකු ෆෑන් බේස් එක ඉක්මනය හදාගන්න පුළුව අපි බලමු දැන් අදහස්කිීපයක් ගැන්න එක ඔලට පුළුවන් කුකර චැනල් එකක් පටන්ගන්න. ගොඩක් අය කෑමවර්ග හදන ආකාරය ඉගෙන ගන්න ආසයි. ඉතිං ගොඩක් දෙනෙක් මේ වගේ චැනැල් එකක් බලන ප්‍රමාණය වැඩි වල දන්නවා ොඩක් ඒවගේ චැනල් තියෙනවා ඉක්මනේ ලොකු ෆෑන්බේස එකක් හදාගත්ත. උදාහරණෑ කිවොත් අපේ අම්මා ් චනල් එක ම. කිසිින්වැනි YouTubeු චනල් ඔබට තියෙන්නේ කුකරි චැනල් එකක් පටන් අරගෙන අනිත් වැඩ වඩා වෙනස් විදිහට වෙනස් ආහරවර්ග හදලා අපප්ලෝඩ් කරන්නයි. ඕනෑම දෙේකර ටික කාලයක් යනවා. ඉවසීමෙන් ඔපේ වීඩියෝ අපප්ලෝඩ් කරන්න. ඔබට සතුරුවෙන්න්න පුළුවන් දවසක් ඒ එතකං ඉවසීමෙන් ඔබේ චැනල් එක කරගෙන යන්න. දෙක. බට පුළුවන් ජෝක්් චනන්ල් එකක් කරගෙන යන්න. මේ කාලේ වැඩිපුරුම හැදෙන්න්නේ ජෝක් චනල් ගොඩක් අය මේ වීඩියෝ බලන්න ආසයි. මෝට සිනාවක් නැගෙන නිසා තමන්ගේ තියෙන පීඩනැත් නිකම්ම නැතියෙනවා. ඉතිං ඔබට ජෝක් වඩියෝ කරන්න පුළුවන්න්නම් ටිකක් වෙනස් ආකාරයට වලට පුළුවන් ජෝක්් චනල් එකක් කරගෙන යන්න. අද ලංකාවේ YouTubeඩ්වල ඉහළ මෙන්න ලොකුම ආදයම් ලබන චැනල් තියෙන්නේෙ ජෝක් වඩියෝ කරන චනලුයි. උදාහරණ කිව්වත් වස්ටි පොඩක්ෂන් ිනි පොඩක්ෂන් රට්ටා තුන ඔබට පුළුවන් වඩියෝ එඩටින් ෆොටෝ එඩිටින් වැනි වීඩියෝ කරන්න. ඔයාලා වඩියෝ එඩිට් කරන්න නැත්තම් ෆොටෝස් එඩට් කරන්න දන්නවා නම් ඔයාට පුළුවන් ඔයාලගේ දක්ෂතාවය පවිච්චි කරලා වඩියෝ කරලා ඒ විඩියෝ අපප්ලෝඩ් කරන්න. ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි වීඩියෝ ෆොටෝස් එඩිට් කරන්න ඉතිං ඔලාට පුළුවන් මේදේ ඒට පැහැදිලියෝ කියලාදීම මගින් මන්ට ලොකුෆෑන්බේස් එකක් හදාගන්න. ඔයාලට ගේමින් චැල්ල එකක් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යෙන් කම්මලිකමට ඉන්න ඕන කෙනෙක් ගේේම් ප්ලේ කරනවා. අද කාලේ වැඩිපුර ජනප්‍රියගේම්මොල විස්තර සෙල්ලම් කරන විදිිය වගේ දේවල් ඔයාට විඩියෝ ඔප් ලෝඩ් කරලා කරන්න පුළුවන්. මීට අමතරව ඔයාට ලයිු ගේම්්ලේ කරන්න පුළුව. මේ වගේ චැනැල් එකටත් වැඩිපුර ෆෑන්බේස්ස එකක් ඉතා එෙක්මනි හදාගන්න පුළුවන්. පහ ඔබට පුළුවන් ඇදුම් මහන විදිහ කියලා දෙන චැනල් එකක් කරන්න. බඇඳුම් ැසීමට දක්ෂණනම් යාට පුළුවන් බ්ලොග් ක අපපන ආකාරය ඇඳම් නිවරදිෝ මසන ආකාරය නවතනව මාදිලිය ඇඳදුම් නිර්මාණය කරන ආකාරය ඔබගේ චැනල් එක තුළින් කියලා දෙන්න. මේ තුළින් ඔයානම් කියලා පෑන්බේස් එකක් හදාගන්න පුළුවන්. ඇය ඔෑලට පුළුවන් කවසෝං නිර්මාණය කරන්න. ඔබ සින්දු කියන්න දක්ෂනම් ජනප්‍ර සින්දුවල කවසෝං නිර්මාණය කර අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ තුළින් ඔබට ඔබේම චැල් එකක් කරගෙන යන්න පුළුවන් වගේම ඔබේ සින්දුවහන පෑන්වේස් එකක් ඔබට හදාගන්න පුළුවන්. අත්ත ඔබ ඉගැන්වීමට දක්ෂනම් ඔබට ක්ලාස් කරන්න පුළුව කුමන ොහෝ විෂක් ඔබ යුගැන්නීමට දක්ෂ නම් ඔබට ඔබේ චැනල්ල එක හරහා ඉගැන්නීම කරන්න පුළුවන් මේ තුළින් ඔබට අමතර ආදෑමක් ඔයාගන්න පුළුවන් ඉංග්‍රීසි වැනි විෂයන් ඉගෙන ගැනීමට ගොඩක් අය කැමති ඉතින් ඔබට මේ තුළින් සාර්ථක චනැල් එකක් කරගෙන යන්න පුළුවන්. අට ඔබට සංගීධ බාණ්ඩයක් වාදනය කරන ආගරය උගන්නන්න පුළුව. මොනොහෝ ආකාරයක වාදන වාාණ්ඩයක් ඔබට වාදනය කිරීමට පුළුවන්න්නම්. ඔබට පුළුවන් ඒ වාදන බාන්්ඩේ වාදන කරන ආකාරය උගන්නන්න. ගොඩක් අය සංගිත වාන්්ඩ වාදනය කිරීමට කැමැති. නමුත් ඔවුන් වාදනය කරන්න හරියට දන්නේ නෑ. ඉතිං ඔබට පුළුවන් වාදනය කරන ආකාරය උගන්නවන්න චැනල් එකක් කරගෙන යන්න. ඔබ ට්‍රවල් කරන චැල්ලක් කරගෙන යන්න පුුවන් ඔබ ට්‍රවල් කිරීමට කැමැති කෙනෙක් නම්. ඔබට හැමතැම ට්‍රවල් කරනවා නම් ඔබට තියෙන්නේ කැමරාවක් රැගෙනයයාම පමණ. බේ යන තැන්වල සුන්දර ස්ථාන්න වීඩියෝ කරලා අපප්ලෝඩ් කිරිම් පමණයි කරන්න තියෙන්නේෙ. ලොකු ෆෑන් බේස් එකක් ඔබට මේ තුළි අදාගන්න පුළුවන්. දහය ඉන්ටෝ කරන චැල්ලක් කරගෙන යන්න පුළුව. ලංකාවේ ගොඩක් දක්ෂ මනිස්සු ඉන්නවා වැලට පුළුවන් මේ දක්ෂ මිනිස්සු හොයාගැෙන ගිහින් ඔවුන්ගේ දක්ෂතාවේ රටම පෙන්වන්න. ගොඩක් මිනිස්සුන් මේ වගේ වීඩියෝ බලන්න කැමැති. ඉතිං ඔබට මේ වගේ චැනැල් එකක් කරගෙන යන්න පුළුවන්. කොළහ වගාකරන ආකාරය උගන්වන්න චැල් එකක් කරගෙන යන්න පුළුවන්. ඔබ ගොවි තැනට දක්ෂ කෙනෙක් නම්. ඔබට පුළුවන් ඔබ වගවාන් කිරීමේදී භාවිත කරන උපක්‍රම සහ භාවිතා කරන දේවල් මේ චැනල් එක තුළින් වීඩිය කරලා පෙන්වන්. මේ තුළි ඔබට වගාවන් සඳහා ආසකරන පිරිිසක් හදාගන්න පුළුවන් වගේම ඔබටම කියලා අමතර ආදාෑමක් හොයාගන්න පුළුවන්. චිත්‍රයන්දීම ද්‍රෆක් designින් ්‍රි designින් වැනි චැල්ල එකක් ඔබටරග යන්න පුුව චිත්‍ර ඇඳීමට ග්‍රපක් designයිනි 3D ිසයින් වලට දක්ෂ කෙනෙක් නම් ඔබට පුළුවන් මේ දේවල් නිර්මාණය කරන ආකාරය අධන ආකාරය උගන්නන්. ගොඩක් දෙනෙක් අද YouTubeට වඩියෝ බල්ල තමයි ඉගෙන ගන්නේ ඉතිං ඔයාලට මේදේවල් ඉගැවීමම් මගින් හොඳ ෆෑන් බේසි එක කතාගන්න පුළුවන්. ඔයාට ඉස්තීර ආදායමක් ොවා ගැනීමට අවශ්‍ය නම් චැනැල් එක දීර්ගකාලය නෝ කරගෙන යාමත් තුළින් ස්ථීර ආදායමක් හොයාගන්න පුළුවන් චැනල් එක කරගෙනයාම කවදාවත් අතාරෙහි එපා දිගටම කරගෙන යන්න. ඔන්න යාලුවනේ ඔයාට තොවත් වැදගත් වීඩියුව එකක් අදත් අරගෙනාව මේ වීඩිය එකේ දෙවැනි කොටසත් ඉදිරයේදී අරගෙනයන්න බලාපොරොත්තු වෙනවා එහනම් අදට අපි සමුගන්නම් ආය හමුුවෙනකම් අපේ ව්‍යාපාරි ලක්කේ චනැල් එකක සබස්ක්‍රප් කරලා බෙල්ලයික එක ශලික් කරලා තියා ගන්න ඔබට සුබමු සුබ දවසක්.